විදේශ මාධ්‍ය වාර්තා කළේ ඔක්ස්ෆර්ඩ් සරසවිය අධ්‍යයන මගින් එන්නත් ලබා දෙන දරුවන් තුල ප්‍රතිදේහ නිෂ්පාදනය වන්නේද යන්න මෙන්ම එය භාවිත කිරීමේ සුරක්ෂිතතාව පරීක්ෂා කෙරෙනු ඇති බවයි. මේ සඳහා වයස අවුරුදු 6-17 අතර ළමයින් 300 දෙනෙකු නියති ලෙස තෝරාගෙන තිබෙනවා. එන්නත් මාත්‍රා දෙකකින් සමන්විත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ගෝලීය කොවිඩ් එන්නත ලෙස හඳුන්වනු ලබන්නේ එය මිලෙන් අඩුවීම සහ ගබඩා කිරීමට අධි ශීතලක් අවශ්‍ය නොවීම හේතුවෙන්. ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 3ක් මේ වසර තුල නිපදවීමට අපේක්ෂිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර සති 3කට පසු නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතින් 3 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව නිරෝධායනයට ලක්වෙමින් සිටි යුවලක් සහ ඔවුන්ගේ දියණිය කොවිඩ් ආසාදිත බවට ඊයේ පසුරුවේ හඳුනාගෙන ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. එරට අවසන් වරට ආසාදිතින් වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි 24 වනදායි. මේ දක්වා නවසීලන්තයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 2328ක් වන අතර මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 25ක්. මේ අතර පසුගිය ජනවාරි මාසයේදී පාකිස්තාන සත්ව උද්‍යානයකදී මියගිය සුදු කොටි පැටවුන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වීමිය කොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. එරට ලාහෝර් සත්ව උද්‍යාන නිලධාරීන් සඳහන් කළේ ෆිලයින් පැන්ඩිකුපීනියා වෛරසය සඳහා ප්‍රතිකාර ආරම්භ කර දින 4කට පසු එනම් ජනවාරි 30 වනදා සුදු කොටි පැටවුන් දෙදෙනා මියගිය බවයි. එමෙන්ම සතිය 11ක් වයස ඇති කොටි පැටවුන් දෙදෙනාගේ පෙනහළු වලට බරපතල හානි සිදුව තිබූ බවද එම නිලධාරීන් අනාවරණය කර තිබෙනවා. අනතුරුව සත්ව උද්‍යාන පරිපාලනීය සියලුම නිලධාරීන්ගේ PCR පරීක්ෂණ පැවැත්වූ අතර ඉන් පැටවුන් පෝෂණය කරනු ලැබූ එක් නිලධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙනා චෝදනා තහවුරු කිරීමට සෙනෙට් සභාවේ ඡන්ද 10ක් අඩුව තිබූ බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඔහු වරදකරු කිරීම සඳහා සෙනෙට් සභාවේ ඡන්ද 67ක් අවශ්‍ය වී ඇති නමුත් ලැබිය ඇත්තේ ඡන්ද 57ක් පමණයි. පසුගිය ජනවාරි 6 වනදා සිදු වූ කැපිටල් ප්‍රහාරය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙළඹවීම මත ඔහුගේ ආධාරකරුවන් විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබුණා. කෙසේ වෙතත් එල්ල වූ චෝදනා සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට පත් වූයේ නම් ඔහුට යලි කිසි දිනක ජනාධිපති දුරයට තර්ක කළ නොහැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ වැදගත්කමක් නැරඹීම සඳහා ජාතික TV News YouTube channel subscribe කර සීනුව සලකුණු වන්න.